එදා අපි පොරොන්දු වුණා ප්‍යාදරණීය කාන්තා පරපුර රටෙන්ම 52 ඔබට මුල් තැන නිසි තැන නිවැරදි තැන ලබා දෙනවයි කියලා ඓතිහාසික බදුළු පුරවරයේ සිට අපි ඒට එකතු කරනවා අපි මේ රටේ කාන්තා පරපුරට ශක්තිමත්ම තැන ස්ථාවරම තැන ලබා දෙන්නට අප කැප වෙනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි අපි කාන්තා පරපුරට මුල් තැන ලබා දුන්නේ අද ඊයේ නෙවෙයි 2019 ජනාධිපතිවරණයේදී කාන්තාවන් වෙනුවෙන් වෙනමම ප්‍රඥප්තියක් ඉදිරිපත් කරපු එකම අපේක්ෂකයා මම මේ ප්‍රඥප්තිය තුල කාන්තාවගේ ආර්ථික සමාජීය දේශපාලනික ආගමික සංස්කෘතික සහ අනෙකුත් අයිතිවාසිකම් පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් වී තිබෙනවා අපි මෙවර කාන්තා පරපුරේ උන්නතිය උදෙසා අලුතෙන්ම සඳගන ප්‍රකාශය හරහා උතුම් කාන්තාව ආදරණීය කාන්තාව ප්‍රධාන කාන්තාව පිරිපුන් කාන්තාව වෙනුවෙන් අපි වැදගත් යෝජනා රසක් මහපොළොවේ යථාර්ථයේ බවට පත්කොට ඒව ක්‍රියාත්මක කරන්නට කාලවකවානු සහිතව කටයුතු කරනවා ආදරණීය දයාබර වනිතාවනි කාන්තාවනි මම දැන් ඉදිරිපත් කරන්නට යනවා ඔබ වෙනුවෙන් මේ වසර අවසන් වෙනකොට සමස්ත ශ්‍රී ලංකාවේ 52ක් වූ කාන්තාවන් වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සමහර කුහකයෝ කියන්න පුළුවන් මේවා කයිවාරු විතරයි කියලා ඔව් එහෙම කියන්න පුළුවන් සමගි ජන බලවේගයේ වෙත නොවේයි විපක්ෂයේ අනිකුත් කණ්ඩායම් වෙත කියන්න පුළුවන් ඇයි 76 වසරක් මේ රටේ විපක්ෂය හැමදාම කරේ කයිවාරු ගහන එක විතරයි අද අපි සක්වල වැඩසටහන හරහා සුහුරු පන්ති කාමර 138ක් ලක්ෂ 1390ක් වැයකොට බස් රථ 87ක් ලක්ෂ 4242ක් වැයකොට රෝහල් 57කට ලක්ෂ 1766ක් වැයකොට වැඩක් කරපු මේ රටේ ඉතිහාසයේ ප්‍රථම විපක්ෂය එකම විපක්ෂය සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි එනිසා කුහකයන්ට කියන්න පුළුවන් මේවා කයිවාරු විතරයි කියලා හැබැයි අවංකවම මම ඔබට පොරොන්දුවක් දෙනවා අපේ මේ යෝජනාවලිය දිනවකවානු සහිතව කාලවකවානු සහිතව අපේ රජයක් තුල ක්‍රියාත්මක කිරීම මේ වසර අවසන් වෙනකොට අපි ආරම්භ කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට ඕන අපේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒක තුල කාන්තාවගේ ආරක්ෂාව දරු පරපුරේ ආරක්ෂාව පැහැදිලි සඳහනක් නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම් තුලට මේ රටේ කාන්තා පරපුරේ වනිතා පරපුරේ ළමා පරපුරේ අයිතිය ඇතුළත් කරන ව්‍යවස්ථා සංශෝධන ගෙන එනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා අපේ අරමුණ ස්මාර්ට් ලේඩි ස්මාර්ට් වුමන් කන්සෙප්ට් එක සුහුරු කාන්තාව අපි මේ රටේ බිහි කරනවා සුහුරු කාන්තාව බිහි කිරීමට හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම හැම උපලේකම් බල ප්‍රදේශයකම 341ේම ජන ශක්ති කාන්තා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරලා
හැම කාන්තාවකටම ව්‍යවසායකෙක් වෙන්නට ඉනිමග සදන ස්වයං රැකියා වැඩපිළිවෙලක නිරත වන්නට ඉනිමග සකස් කරන දූ දරුවන්ගේ අනාගතයට වර්තමානයට අගතියක් නොවන විදිහට නිවසේ ගෘහණිය සවිබල ගන්වන්නන වැඩසටහන ජාතික ව්‍යාපාරය කාන්තා පරපුර ව්‍යවසායකින් බවට පත් කරන වැඩසටහන අපි දියත් කරනවා. ශ්‍රම බලකායේ සහභාගිත්වය අද කාන්තා පරපුරට තියෙන්නේ 33%. ඇත්ත වශයෙන්ම අපි ඒක 45% 50% දක්වා ඉහළ නංවන්නට ඕන. කොහොමද අපි ඒක කරන්නේ? කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු කාලවකවානුව තුළ රාජ්‍ය අනුග්‍රහය තුළ දීමනාවක් ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. අපි ඒ දේ ඉෂ්ට සිද්ධ කරනවා. ඒ දේ ඉෂ්ට සිද්ධ කරන්නේ රාජ්‍යංශයේ පමණක් නොව පෞද්ගලිකංශෙත් ඒ ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යෙන්ම අපකැප වෙනවා. වෙරිටේ රිසර්ච් ආයතනය ගණන් හදලා තියෙනවා බොහෝම සුළු ගාණක් යන්නේ ප්‍රසූත නිවාඩු කාලවකවානුව තුළ කාන්තාවන්ට දීමනාවක් ලබා දෙන්නට. නමුත් මේ පුරුෂ කේන්ද්‍රීය සමාජය තුළ ඒ දේ ඉෂ්ට කරන්නට පාලකයන්ට කොන්දක් නැහැ. අපිට ඒ දේ කරන්නට කොන්දක් තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමති. දිවාසුරකු මධ්‍යස්ථාන ආරම්භ කරලා දූ දරුවන්ගේ රැකවරණය සාක්ෂාත් කරනකොට කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය ඉහළට යනවා. ඒ වගේම කාන්තාව කියන්නේ නිවසෙත් හිංසනය, නිවසේ සිට වැඩබිමට යනකොටත් ප්‍රවාහනෙත් හිංසනය, වැඩබිමෙත් හිංසනය. මේ කාන්තා හිංසනය තුරන් කරන්නට අනිවාර්යෙන්ම අපේ රජයක් යටතේ තද බල දැඩි නීති රීති ගෙනවිලා මේ රටේ බහුතරයක් වන කාන්තා පරපුර සුරක්ෂා කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. පෙර පාසල් 17,910ක් අපේ රටේ තිබෙනවා. ගුරුවර ගුරුවරියන් 21,557ක් මේ පෙර පාසල් වල සේවය කරනවා. දූ දරුවන් 279,000ක් මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය ලබනවා. පෙර පාසල් වේලාව තුල පෙර පාසල් දරුවටත් ආහාර වේලක් ලබා දීම අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය බවට අපි පත් කරනවා.